ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ආවා පාම් පිටි වලින් හදා ගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. තේ වේලාවට ඒ වගේම පොඩි අයටත් ඔයාලට හදලා දෙන්න පුළුවන් මේ විදිහට. හදා ගන්නත් ගොඩක්ම ලේසි. ඒ වගේම මම අද ඔයාලට කියලා දෙනවා චොක්ලට් සෝස් එක හදා ගන්න විදිහත්. එතකොට ඔයාලට මේ ස්නැක් එක කන්න පුළුවන් චොක්ලට් සෝස් එකත් එක්කම. චොක්ලට් නැතුව චොක්ලට් සෝස් වල තියෙන නියම රසෙටම ඔයාලට හදා ගන්නත් පුළුවන්. මේ සෝස් එක හදාගන්න එක ඔයාලට ගොඩක්ම වාසි. මේ ස්නැක් එක කන්න විතරක් නෙමෙයි කේක් වලට අරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට චොක්ලට් සෝස් අරගන්න ඕනිම දෙයකට අරගන්න පුළුවන් මේ චොක්ලට් සෝස් එක හදාගත්තා. අනිත් දේ තමයි ඔයාලට ඕන තරම් දවසක් තියාගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු මේ රසම රස ස්නැක් එකයි ස්නැක් එක කන්න චොක්ලට් සෝස් එකයි හදාගන්නේ කොහොමද කියලා. අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි ස්නැක් එක හදාගමු. මම අරගන්නවා පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒකට මම එකතු කරගන්නවා බේකින් පවුඩර් පුරවලා තේ හැන්දා. බේකින් සෝඩා එහෙම නැත්නම් ආප සෝඩා වලින් තේ හැඳි භාගයකට දාගන්න. ලුණු තේ හැඳි 4න් එකක්. පොල් තෙල් මේස හැඳි 2ක් වගේ දාගන්නවා. ඉස්සෙල්ලාම ටිකක් කලවම් කරගන්න. දැන් පුළුවන් ඔයාට ඇලවුදුර ටික ටික දාලා අතේ ඇලෙ නැති ගානට ඩෝ එක අනා ගන්න. ඩෝ එක අනාගත්තට පස්සේ හොඳට නීට් කරන්න. නීට් කරගත්තට පස්සේ මම මේ විදිහට කොටස් දෙකකට වෙන් කරගන්නවා. එක කොටසකට මම ෆුඩ් කලරින් එකතු කරගන්න හදන්නේ. ඔයා කැමති නැත්නම් මේ විදිහටම හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ෆුඩ් කලරින් ටිකක් එකතු කරගත්තම ලස්සනට හදාගන්න පුළුවන්. ෆුඩ් කලරින් එකතු කරගන්න කැමති නැත්නම් පුළුවන් ඔයාට කහ පොඩක් එකතු කරගන්න. දැන් මං කොළපාට දාගත්ත පිටිගුලි අරගෙන මෙන්න මේ විදිහට රෝලක් වගේ හදා ගන්නවා. ගොඩක්ම දිගට නැතුව මෙන්න මේ ගානට වගේ හදා ගන්න. ඊට පස්සේ කලරින් දාගත්ත නැති කොටස අරගෙන දිග අර ගන්න. කොළපාට කොටස උතා ගන්න පුළුවන් ගානට දිග අරගත්තා නම් ඇති. ඊට පස්සේ කොළපාට කොටස ඇතුළට දාලා උතා ගන්න. හොඳට කවර් කරගන්න. දැන් පුළුවන් ඔයාට මේක දිග අරගන්න. දෙපැත්ත දාගෙන දිග අරගන්න. ඉතින් මෙන්න මේ ගානට වගේ හදාගත්තට පස්සේ මම කොටස් වලට කපා ගන්නවා. ගොඩක් මහතරක් නැතුව සමානව තීරු කපා ගන්න. ඊට පස්සේ මම ටූපික් එකක් අරගන්නවා. මේ ටූපික් එකේ ඇල අතුර ටිකක් ගා ගන්න.
ඇල්වතුර ටිකක් ගාගෙන මෙන්න මේ විදිහට කපාගත තීර උඩින් තියාගන්න. හැම තීරුවකම තියාගන්න. එකක් ඇර එකක තමයි තියාගන්න ඕනේ. ඊට පස්සේ ටූපික් එක තියාගත්තේ නැති තීරු අරගෙන උඩින් තියාගන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ පුළුවන් ඔයාට ආයත වතුර චුට්ටක් ගාගෙන මෙන්න මේ වගේ තද කරලා තියාගන්න දෙපැත්තම තද කරලා තියාගන්න එතකොට මේ තීරු දෙකම එකට ඇලවිලා හිටිනවා වතුර පොඩ්ඩක් ගාලා තියා ගන්න ඕනේ නැත්නම් පිටි ටිකට ඇලෙනවා ටූපික් එක මේ විදිහට හදාගත්තට පස්සේ බදින්න කලින් චුට්ටක් අදින්න මෙන්න මේ විදිහට ගඩක් වනේ පොඩ්ඩක් වගේ අදින්න දැන් පුළුවන් ඔයාට තෙල් එකට දාලා බැද ගන්න තෙල් එකට දාගත්තට පස්සේ පොඩ්ඩක් ඉඩ තියෙන්න ඕනේ පිපිලෙන්න ඒ හින්දා සේරම ටික එකට දාගන්නේ නැතුව පිපිලෙන්න පොඩ්ඩක් ඉඩ තියලා දාගන්න දෙපැත්ත දාගෙන ලා රන්නන් පාටක් එනකම්ම බැද ගන්න. ගින්දර ටිකක් අඩු කරලා තියා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔයාට සේරම ටික බැද ගන්න පුළුවන්. මේ බලන්න කන්න ආස හිතෙන රස ස්නැක් එකක් පොඩියට එහෙම හදලා දෙන්න පුළුවන් ඔයාට. ගොඩක්ම රසයි චොක්ලට් සෝස් ටිකක් එහෙම දාගත්තම. එහෙනම් ඉතින් අපි බලමු ගෙදරදි කොහොමද ලේසියෙන්ම චොක්ලට් සෝස් හදාගන්නේ කියලා. භාජනයක් අරගෙන සීනි තේ හැඳි 4ක් දාගන්නවා. කොකෝ පවුඩර් පුරවලා තේ හැඳි 1 හමාරක් අරගන්න. කෝම්ප්ලා තේ හැඳිකුත් දාගන්න. කෝම්ප්ලා අරගන්නේ මේ මිශ්‍රණය ටිකක් උකුවට හදාගන්න. දැන් මම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. පීරිසි කෝප් එකකින් භාගයක් වගේ දාගත්තා නම් ඇත්තේ. ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නේ නැත්තම් පුළුවන් ඔයාට ඇල් වතුර දාගන්න. එහෙම වුණොත් කිරිපිටි මේස හැඳි 2ක් විතර දාගන්න. දැන් සීනි ටික දිය වෙනකන් හොඳට කලවම් කරන්න. කොකෝ පවුඩර් වලත් කැටගතිය නැති වෙනකන් කලවම් වෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ලිපේ තියාගන්න. ගින්දර ටිකක් අඩු කරලා තියාගෙන මේ විදිහට එක දිගට හැඳි ගගා ඉන්න. විනාඩි 7-8ක් යනකොට ඔයාට මේ මිශ්‍රණය උකු කරගන්න පුළුවන්. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණත් හරි පදමට අරගන්න බැරි වෙනවා. ඒ හින්දා ගින්දර ටිකක් අඩු කරලා තියාගෙන හදාගන්න. චුට්ටක් ඉවසීමේ. එක දිගට හැඳි ගාගෙන යනකොට මේ චොක්ලට් ටික උකු වෙන්න පටන් ගන්නවා. එතකොට පුළුවන් ඔයාට ලිප ඕෆ් කරගන්න. මේ බලන්න දැන් උකු වෙලා තියෙන්නේ දැන් මම ලිපත් ඔෆ් කරලා තියෙන්නේ මේ මිශ්‍රණය උකු වුණාට පස්සේ පුළුවන් ඔයාට වැල්ලතේ හැඳි 4න් 1ක් වගේ දාගන්න කලවම් කරගෙන ලිපෙන් අයින් කරගන්න මේ විදිහට පුළුවන් ඔයාට ලේසියෙන්ම රසට චොක්ලට් සෝස් එක හදාගන්න මේ විදිහට සෝස් එක හදාගත්තම චොක්ලට් සෝස් දාලා හදාගන්න ඕනිම දෙයක් ඔයාට හදාගන්න පුළුවන් ඒ වගේම තමයි ඕන තරම් දවසක් තියාගන්නත් පුළුවන් සතියක් දෙකක් වගේ එළියේ තියාගන්නත් පුළුවන් ඊට වඩා තියාගන්නව නම් ෆ්‍රිජ් එකට දාන්න ඉතින් ඔන්න ඔය විදිහට චොක්ලට් නැතුව චොක්ලට් සෝස් එක හදාගන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන් මේ ස්නැක් එකත් එක්ක ඔන්න ඉතින් මේ චොක්ලට් සෝස් එක හදලා බලන්න චොක්ලට් වල රසටම චොක්ලට් සෝස් එක හදාගන්නත් පුළුවන් ආයෙත් හම්බ වෙමු මේ විදිහට ලේසි රෙසිපි එකකින්
ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්.